අපේමම ආදරය කරන කෙනෙක් තමයි කවියාරි හපුතන්ත කියන්නේ. එහෙමත් නැත්නම් ජානු කියන්නේ. ඉතින් ජානු ගැන අමුතින් කියන්න ඕනි නෑ. ඇය කොහොමත් රූමත් හැමෝම දන්න ජනප්‍රිය දක්ෂ ආදරණීය රංගන ශිල්පිනියක්. තීරෝද රතයක් තුළ අතවරයට ලක්වන්නට ගිය නැගී එන ජනප්‍රිය නිලියක් සම්බන්ධ පුවතක් ඒ සමයේ කතාබාට ලක්වුණා ඔබට මතක ඇති. කෙසේ වෙතත් එම සිදුවීම සැබවින්ම මූණ පෑවේ තමන් බැව් ජානු ටෙලිනාට්‍ය ප්‍රධාන චරිතය නිරූපණයේ යෙදෙන කල්ලාරි අපතන්ති සඳහන් කරනවා. ඇය මේ බව සඳහන් කළේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. මම තමයි ට්‍රිවිල් එකක් ඇතුලේ රේප් වෙන්න ගිය නැගී එන නිලිය. මම මේක කියන්නේ පළමු වතාවට. කිසිම ප්‍රෝග්‍රෑම් එකකවත් මම මේ කතාව මීට කලින් කියලා නැහැ. එදා ඉවෙන්ට් එකක් තිබුණා. ඒ වෙලාවේ අයියුන් වහිනවා. හවස 6ට විතර ඇති. පස්සේ මම පික්මි එකක් දැම්මා. කාර් එක තිබ්බේ නැහැ. ඊට පස්සේ ට්‍රිවිල් විතරයි තිබුණේ. මම ඉතින් ට්‍රිවිල් එකක් දැම්මා. කොමාරි ට්‍රිවිල් එකට නැග්ගා. ට්‍රිවිල් එකත් කළු පාටයි. එහෙම ගියා. ට්‍රිවිල් එකට නැග්ග ගමන් ඒ මිනිස්සේ ඇහුවා මේ ඔයාගේ ගෙදරද කියලා. මම ඇහුවා ඔව් ඇයි කියලා. පස්සේ එයා මුකුත් කිව්වේ නැහැ. ටික තුරක් ගිහින් ඇහුවා වැස්සනේ අපි ටිකක් නතර කරලා ඉඳලා යමු කියලා. මම කිව්වා මට බෑ, මට පරක්කු වෙලා තියෙන්නේ, ඉක්මනට එක්කන් යන්න කියලා. මේ යන පාර ඔයා දන්නවද? ගගා හාන්න ගත්තා. එතකොට මට දැනුණා මූනම් අනම්මනම් වලට එන්නේ කියලා. මම පස්සේ මගේ ලයිව් ලොකේෂන් එක ෂෙයා කළා ජානු එකේ ප්‍රඩක්ෂන් මැනේජර්ට. හොඳම යාළුවාටයි. මම එයාලට මැසේජ් එකක් දැම්මා. මේ මිනිස්සයා එක එක ඒවා හනවා. වැස්ස නිසා බහින්නත් බෑ. මට පරක් වෙලා තියෙන්නේ. ඔයාලා ලයිව් ලොකේෂන් එක බලාගෙන ඉන්න කියලා මං කිව්වා. ටික දුරක් ගිහින් හැව්වා අපි නතර කරන් ඉමුද කියලා. මේ මිනිස්සයා එකපාරටම ඇතුල් පාරකට දාලා නතර කළා ටුක් එක. දැන් මං විවුලනවා. පස්සේ මගේ යාළුවාට කෝල් කරා. යාළුවා කිව්වා ෂේප් එකේ කවර් කරපු පැත්තකට අරින්න කියලා. අර මිනිස්සයා කන්න වගේ මගේ දිහා බැලුවා. මම ඇහුවා ඇයි නතර කළේ කියලා. මම පණිනවා කියලා හිතන් හිටියේ. එයා පිටිපස්සට ඇවිත් මට කරදර කරන්න පටන් ගත්තා. එයා එන චෝටි. මම උසමාතයි. මම දඟලලා එයාව තල්ලු කරලා ට්‍රිවිල් එකෙන් පැන්නා. ෆෝන් එක විතරයි ගත්තේ. බෑග් එක හම්බුනේ නෑ තාම. ඒ මිනිස්සයා අල්ලස්සා දූෂණයකේ වැඩ කරන කෙනෙක්. අනික එයා ලෝයර් කෙනෙක්. එයා තමයි මට කරදර කරන්න හැදුවේ. තාම නඩු යනවා. එයා පොලිසියට කියනවලු මම සල්ලි නොදී පැන්න කියලා. මෝඩ මිනිස්සෙක්. මොකද මම ඒකට පේමෙන්ට් කරලා තිබ්බේ කාඩ් එකෙන්. බෑග් එකේ ගෙදර කී එකක් තිබ්බා. ඒ නිසා මම ගෙදරත් මාරු කරා. මෙලෙස තමන් මූණ දුන් අත්දැකීම සම්බන්ධයෙන් ජනප්‍රිය නිලි කවිහාරි අපතන්ති පවසා සිටියා.